ආයුබෝවන් දරුවනි භෞතික විද්‍යාව විෂය මාලාවේ පළමු වන පාඩමෙහි අපි පිළිවෙලින් කරගෙන ඇවිල්ලා අද තවත් සිද්ධාන්ත කොටසක් ඔයාගේ මනසට එකතු කරන්නයි මේ සූදානම් වෙන්නේ දරුවනි අපි දැන් අවධානය යොමු කරමු භෞතික විද්‍යා විෂයේ මිනුම් පාඩමට අදාළ මූලික භෞතික රාශීන් මොනවාද යන්න අපි මීට කලින් වීඩියෝ පාඩේදී දරුවන්ගේ අවධානය යොමු කරා භෞතික වස්තුවක් මෙන්ම භෞතික රාශියක් යනු කුමක්ද යන්න. ඒ වගේම දරුවනේ ඉන්න දැන් අපි මේ අවස්ථාවේදී අවධානය යොමු කරමු මොනවද මේ අපි ඉගෙන ගන්න ලැබූ භෞතික රාශීන්ගේ මූලිකයෝ. දැන් හිතන්න දරුවනේ ජන වර්ගයක් බිහි වුණා. ඒ ජන වර්ගයේ මූලික යෝ කිහිප දෙයක් ඉන්නවා. අපි කියන්නේ પરම්පරාව කියලා. පරම්පරාව ආරම්භ කරපු කෙනෙක් ඉන්න පුළුවන් දරුවනේ. ඒත් අන්න ඒගොල්ලෝ තමයි මේ පරම්පරාවේ මූලිකයෝ. අන්න ඒ වගේ මේ භෞතික රාශිය කියන්නේ පරම්පරාවක් නම් අන්න මේ පරම්පරාව පටන් ගත්ත මූලික වෙච්ච අය තමයි දරුවනේ මේ මූලික භෞතික රාශීන් කියන්නේ. සරලවම භාෂාවෙන් කිව්වොත් දරුවනේ මෙන්න මේ මූලික භෞතික රාශීන් සඳහා හැඳින්වීමක් නැහැ. අපිට කියන්න බෑ දරුවනේ මූලික භෞතික රාශියක් අනු කියලා එතනින් එහාට හැඳින්වීමක් දෙන්න බෑ. මොකද මම උදාහරණයක් කියලා වාට එක පැහැදිලි කරන්නම් බොහොම සරලව දරුවනේ. මේ සඳහන් කරලා තියෙන පරිදි මේ දිග මම ඔයාගෙන් මේ ගැටලුව යොමු කරොත් ඔය දරුවන්ට දිග යනු කුමක්ද? පිළිතුරක් දෙන්න අපහසු තත්ත්වයකට පත් වෙනා නේද දරුවනේ? දිග යනු කුමක්ද? එතකොට දරුවනේ එහෙනම් මේ මූලික භෞතික රාශීන් කියන්නේ අපිට හැඳින්වීමක් දෙන්න බැරි එහෙම නැත්නම් තවදුරටත් සරල භෞතික රාශීන් බවට බෙදා වෙන් කරන්න බැරි භෞතික රාශීන්ට අපි කියනවා දරුවනේ මූලික භෞතික රාශීන් කියලා. ඒ වගේම දරුවනේ මේ භෞතික රාශීන් අපි හතක් අඳුර ගන්නවා. පරම්පරාවක් නම් දරුවනේ අපි ළඟ තියෙන භෞතික රාශීන් අපි මේ පරම්පරාව නිර්මාණය කරපු සීයල හත් දෙනෙක්ව අඳුර ගන්නවා. එහෙනම් මොකද මේ කියන්නේ භෞතික රාශීන් කියන බොහෝම විශාල ජනගහනයේ පටන් ගත්තේ මොන හත් දෙනාගෙන්ද කියලා. මහා ගොඩක් භෞතික රාශීන් හදන්න මූලික වුණ හත් දෙනා කවුද කියලා. බලමු දරුවනේ පළවෙනි එක හැටියට අපි ඉගෙන ගන්නවා දිග. දිග මූලික භෞතික රාශියක් දරුවනේ. ඒ වගේම දෙවෙනියට අපි ඉගෙන ගන්නවා ස්කන්ධය. මේ ස්කන්ධය මූලික භෞතික රාශියක් දරුවනේ. ඒ වගේම අපි තුන්වෙනියට ඉගෙන ගන්නවා කාලය. මේ කාලයත් මූලික භෞතික රාශියක් දරුවනේ. ඒ වගේම මෙන්න මේ උෂ්ණත්වය. මේක ඇත්තටම ඔයාලට බෝඩ් එකේ සරලව දක්වලා තියෙන්නේ. පහසුවෙන් මේ හත මතක තියාගන්න ඕන නිසා හොඳම විදිහට ලියන්න ඕනේ දරුවනේ මේකට තාප ගතික උෂ්ණත්වය. තාපගතික උෂ්ණත්වය තමයි දරුවනේ හතරවෙනි මූලික භෞතික රාශිය විදිහට අපි පිළිගන්නේ. මේවට අනුපිළිවෙලක් නැහැ දරුවනේ. මම මේ හතක් පිළිවෙලට හැදුවට මේ කුමන භෞතික රාශියත් එක හා සමාන මූලික භෞතික රාශිය. ඒ වගේම දරුවනේ මෙන්න මේ ධාරාව කියලා මම ලියලා තිබුණාට මේක අපි මෙන්න මෙහෙම ලියනවා නම් තමයි වඩා හොඳ. විද්‍යුත් ධාරාව. විද්‍යුත් ධාරාව. මොකද දරුවනේ ජල ධාරාවක් තියෙන්නත් පුළුවන්. වාත ධාරාවක් තියෙන්නත් නෑ. එහෙම නෙමෙයි මේක විද්‍යුත් ධාරාව. දරුවනේ මම ප්‍රමාණය කියලා සරලව දක්වලා තිබුණාට ඔය දරුවන්ට මේකෙදි දරුවනේ වඩා හොඳයි ද්‍රව්‍ය ප්‍රමාණය කියලා සඳහන් වෙන්න ඕන. ඒ වගේම දරුවනේ මේ හත්වෙනියට අපි හඳුනගන්නේ දීප්ත තීව්‍රතාවය. දීප්ත තීව්‍රතාවය මම තව දුරටත් යම් සරල කිරීමක් කරන්නම් දරුවනේ. ඔය දරුවෝ දන්නවා භෞතික රාශිය කියන්නේ මොනවා හරි උපකරණයක් භාවිතයෙන් පාටාංගයක් මිනුමක් ලබා ගන්න පුළුවන් භෞතික වස්තුවක යම් මිනුම් උපකරණයක් භාවිතයෙන් ලබා ගන්න පුළුවන් මිනුමට තමයි අපි භෞතික රාශිය කියුවේ. එතකොට දරුවනේ මේ මූලික භෞතික රාශිය සැලකුවාම අපිට දිගමනින්න
අපි ආරම්භක වීඩියෝ පාඩේදී දරුවන්ට පෙන්නුවා මිනුම් උපකරණ කිහිපයක්. ඒ වගේම මිනුම් උපකරණය තමයි දිගමණින්න සරලම මීටර කෝදුව. ඒ වගේම ස්කන්ධයේ මයින්න දරුවනේ තෙදඬු තුලාව, සිවුදඬු තුලාව, රසායනික තුලාව, ඒ වගේම ඉලෙක්ට්‍රොනික තුලාව මේ වගේ තුලාවන් භාවිත කරන්න පුළුවන්. ওই දරුවෝ දන්නවා ක්‍රීඩා කරන කාලේට පාසල් වලත් පාවිච්චි කරනවා. කාලය මනින්න දරුවනේ අපිට විරාම ගැටිකාවක් ඉලක්කම් යන විරාම ගැටිකාවක් පාවිච්චි කරන්න පුළුවන් දරුවනේ. ඒකට අපි කියන්නේ සංඛ්‍යාංක විරාම ගැටිකාව කියලා. ඒ වගේම කටු කරගෙන විරාම ගැටිකාවක් අපිට පාවිච්චි කරන්න පුළුවන් දරුවනේ. අපි ඒකට කියන්නේ ප්‍රතිසම විරාම ගැටිකාව කියලා. රයිට්. ඒ වගේම මේ උෂ්ණත්වය මයින්න මේ වගේ උෂ්ණත්ව මාන එහෙම පාවිච්චි කරන්න පුළුවන්. විද්‍යුත් ධාරාව, ද්‍රව්‍ය ප්‍රමාණය, දීප්ති තීව්‍රතාවයටත් ඒ වගේම අපිට පුළුවන් දරුවනේ මිනුම් උපකරණ පාවිච්චි කරලා මේක මැනීම සිදු කරන්න. ඒ වගේම දරුවනේ දැන් මේ මූලික භෞතික රාශීන් හතර උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ඔයාගේ ඍජුවම ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ මූලික භෞතික රාශීන් හතර දැන සිටිය යුතුයි. ඒ වගේම දරුවනේ බොහෝ විට උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ සකස් වන ආකාරය අපි කලින් වීඩියෝ පටයක එලි දැක්වුවා. ඒකෙදිත් මම කිව්වා දරුවනේ මේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේදී බහුවර්ණ ප්‍රශ්න MCQ 50ක් වට ලැබෙනවා පැය දෙකක් ඇතුළත කරන්න. ඒකෙදි දරුවනේ බොහෝ විට පළවෙනි දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නය ස්ථිරවම මිනුම් පාඩමේ බොහෝ විට දෙන්නේ. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නයත් මිනුම් පාඩමේ දෙන්න පුළුවන්. එතකොට දරුවනේ මේ පළවෙනි බහුවර්ණ ප්‍රශ්නය ඍජුවම ප්‍රශ්න කරන්න පුළුවන් මෙන්න මේ මූලික භෞතික රාශි. එහෙනම් ඔබ විසින් මේ මෙම මූලික භෞතික රාශීන් අත දැන සිටීම ඉතාම වැදගත්. එතකොට දරුවනේ අපි අද ඉගෙන ගන්න තව අවුරුදු දෙකකටත් වඩා වැඩි කාලයකදී තමයි උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ. එවිට දරුවනේ අපිට මේක මතකේ රැඳිලා තියෙන මතකය අමතක වෙයි ගොස් තිබීමට ලොකු සම්භාවිතාවක් තියෙනවා. එහෙනම් දරුවනේ අපි සබහා ධර්මයේ යම් උපක්‍රමයක් පාවිතා කරමු මේක වැඩි කාලයක් මතක තබා ගැනීම. බලන්න දරුවනේ මම උපමාවක් කියනවා. මේ උපමාව තමයි මේ මූලික භෞතික රාශීන් හත මම ගන්නවා මේ ලෝකෙට ආපු මේ ලෝකෙට දෙයියෝ එවපු සීයල හත් දෙනා කියලා. මොකක් වෙනුවෙන්ද පුතේ මම මේ උපමාව ගන්නෙ? බලමු උපමේය. මම මේ උපමාව ගන්නෙ දරුවනේ මූලික භෞතික රාශීන් හත. දරුවනේ මේ සීයල හත් දෙනාගේ දෙමව්පිය ඉන්නවද? මේ සීයලාට දෙමව්පියෝ ඉන්නවද? දෙමව්පියෝ නෑ දරුවනේ. මේ සීයල හත් දෙනාට දෙමව්පියෝ නෑ. මොකද්ද පුතේ උපමේ? හැඳින්වීම නෑ. දරුවනේ අපි හැඳින්වීම වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩෙෆිනිෂන් කියලා. හැඳින්වීම නැත්නම් ඩෙෆිනිෂන් නෑ. දැන් මතකයි දරුවෝ. දෙයියෝ මේ ලෝකෙට 107 දෙනෙක් එවුවෝ. කවුද ඒ 107 දෙනා? ඒ 107 දෙනා තමයි දරුවනේ මේක සටහන් පොතක ලියලා අනිවාර්යෙන් තියාගන්න. විභාගෙ මේ ඔක්කොම මතක තියාගන්න බෑ. දෙයියෝ එවපු 107 දෙනා දරුවනේ දෙයියෝ නමකුත් එක්ක එවුවේ. මොකද්ද දෙයියෝ එවපු නම දරුවනේ? This car උදා ප්‍රදී. දෙයියෝපු 107 දෙනාට ටිකක් ගැහණු වගේ නමක් තියෙන පුතේ. හරි. කොහොම වුණත් පුතේ මේ 107 දෙනා මේ પરම්පරාව බිහි කරන්නේ. ඒත් අපිට ඒ ගැහණු ප්‍රින්මේ දැක්ව යන්න බෑ. ඒ වගේ මේක ගැහණු නමකට හුරු නමක් මේ දෙයියෝ දාලා තියෙන්නේ. දිස්කා උදා ප්‍රදී තමයි සියල හත් දෙනා දෙවියෝ අපිට යවපු. බලන්න දරුවනේ කවුද මේ දියන්න? දිග.
How the skandhe is kiyanne skandhe ka kiyanne kaale daruwani ushnatwaye tamai daruwani da hatara uyanna da yanne daruwani daarawa pre kiyanne dravya pramaane daruwani naththam pramaane e wagema di kiyanne daruwani deepta teevratave එහෙනම් දෙවියෝ අපිට එව්වා මෙන්න මේ දිස්කා උදා ප්‍රදීව වඩ ගොඩක් වැදගත් වෙයි තව අවුරුදු දෙකකටත් අධික කාලයකට පසුව උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි බහුවර්ණයට මුහුණ දීමට මෙන්න මේ දෙවියෝ දාපු නම වඩ ගොඩක් වැදගත් වෙයි අපි මේ වීඩියෝ පටෙන් අනතුරුව දරුවනේ මේ මූලික භෞතික රාශීන්ගේ ඒකක වරම උදාහරණයකට කියන්නම් ඊළඟ වීඩියෝ පටේ බලන්න වඩ සම්බන්ධයක් ගොඩනගන්න මේ දිග මනින්න වාට මතක ඇති මීටර වාට මොන හරි යම් මතකයක් තියෙනු කිලෝග්‍රෑම් සෙල්සියස් අංශයක ෆැරන්හයිට් මේ දවස්වල ඔය දරුවන්ට හොඳට මතකයි ෆැරන්හයිට් කොහේ ගියත් ඔයාගේ ෆැරන්හයිට් ගන්න වාට පේනවා හරි ඒ නිසා දරුවනේ අපි බලමු මොනවද මේ මූලික භෞතික රාශීන් මනින්න භාවිතා කරන ඒකක කියලා ඊළඟ වීඩියෝ පටේ එහෙනම් දරුවනේ අපි අද සිද්ධාන්ත කොටසක් ඉගෙන ගත්තා මේ ඉගෙනගත්ත සියලුම දේවල් මනසේ රැඳෙන්නේ නැහැ. හැබැයි දිස්කා උදා ප්‍රදී වෙනම් මනසේ රැඳෙන්න ඕන නැත්තම් දරුවනේ විභාගෙට අපිට මේ සියල්ලම පාඩම් කරන්න අමාරුයි. මම මුලින්මත් කිව්වා මේක කටපාඩම් කරන විෂයක් නෙවෙයි. මේක හරිම සුන්දර විෂයක්. මෙහෙම කතා කතා තමයි ඉස්සරහට ඉස්සරහට අපි හැමදෙස්සම ඉගෙන ගන්නේ. කතාවක් අහගෙන කතාවක් කියලා විහිළුවක් කරලා බොහොම සතුටෙන් මේ ගමන යන්න පුළුවන්. විශයක් මේක. ඉන්න විශයට ආසාව ඇති කරගන්න, ධෛර්යවන්ත වෙන්න, මේ අරගන්න ජවය ඒ ලෙවල් ජීවිතේ පුරාවටම රඳවා පවත්වා ගන්න වෙයි කියන දැඩි අදිෂ්ඨානයෙන් යුතුව මෙන්න මේ අද එකතු කරපු තියරි කොටසත් සිද්ධාන්තය ඔබේ මනසට එකතු කරගන්න. එහෙනම් අපි ඊළඟට මූලික භෞතික රාශියක ඒකක සමග හමු වෙමු. ආයුබෝවන් දරුවනේ.